ආයුබෝවන් ඔයාලට මමද ඔයාලට ගෙනාවේ මැජික් රෙසිපි එකක් පාන් පෙති වලින් හදන්න පුළුවන් වෙනස්ම විදි රසම රස කෑමක් පාන් පෙති තෙලට දැම්මාම බැලුමක් වගේ පිම්බිලා එන රෙසිපි එකක් තමයි මමද ඔයාලට කියලා දෙන්නේ ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයාලට බලන්න පුළුවන් මේ පෑන් එකට මම එකතු කරනවා තෙල් මේස හැන්දක් විතර තෙල් ටික රත් වුණාම රටලුණු ගෙඩි භාගයක් අමු මිරිස් කරල් දෙකක් එකතු කරන්න. මම දැන් එකතු කරන්නේ රසාණුව ලුණු කුඩු කහ කුඩු පිංච් එකක් විතර. මෙන්න මේ වගේ මේ ටික හොඳට මැලුණාට පස්සේ මම එකතු කරනවා මිරිස් කුඩු තේ හැඳි භාගයක් කෑලි මිරිස් මේස හැන්දක් විතර ගම් මිරිස් කුඩු තේ හැඳි කාලක්. ඊළඟට මම එකතු කරන්නේ බිත්තර දෙකක්. දැන් අපිට පුළුවන් මේ ටික ඔක්කොම හොඳට ස්ක්‍රැම්බල් කරගන්න. මේ කරී එක වෙනුවට ඔයාලට කැමති ඕනම කරී එකක් හදන්නත් පුළුවන්. ඔන්න දැන් අපි කරී එක ලෑස්ති. දැන් අපිට පුළුවන් ලිප් ඔෆ් කරන්න. මම දැන් මෙතන අරගෙන තිනවා පාන් පෙති කීපයක්. මුලින්ම අපිට පුළුවන් පාන් පෙති ටික මෙන්න මේ වගේ හොඳටම තුනී කරන්න. ඊළඟට මෙන්න මේ වගේ රවුමක් කපා ගන්න. මෙතන මම අරගෙන තිනව බිත්තරයක් මේ බිත්තරය වල හොඳට ගසා ගන්න. මෙතන හොඳටම සියුම් පාන් කුඩු ටිකක් මම අරගෙන තිනවා. දැන් අපිට පුළුවන් මේ වගේ පාන් පෙති බිත්තර සාරු වල දවටල පාන් කුඩු වල දවට ගන්න. ඊළඟට අපිට පුළුවන් හොඳටම රත්තුණු තෙල් එකට දාලා මේ වගේ බදින්න. තෙල් එකට දාද්දි මේ වගේ හොඳට බැලුමක් වගේ පිම්බිලා එනවා. මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටට ඔයාලා හදා ගන්න. දැන් මේ ටික හොඳට නිවෙන්න ඕන, නිවිල පෙඟෙන්න ඕන. එහෙම නැත්නම් අපිට කපා ගන්න බැහැ. මම දැන් බෝල් එකකට බිත්තර ටික එකතු කරනවා. ඒකටම කොත්තමල්ලි කොළ ටිකක්, බෙල් පෙපර් ටිකක්, කැරට් ටිකක්, රසාණුව ලුණු කුඩු ගම්මිරිස් කුඩු, මයිනීස් සෝස් මේස හැන්දක් විතර එකතු කරලා අපිට පුළුවන් කවලම් කරන්න. ඔන්න දැන් අපේ ෆිලින් එක ලෑස්ති. දැන් අපිට පුළුවන් මේවා හොඳට පෙඟුනට පස්සේ මෙන්න මේ වගේ දෙකට කපා ගන්න. ඊළඟට අපි කලින් හදාගත්ත ෆිලින් එක මේ විදිහට පුරවන්න. හරිම ලස්සනයි, හරිම ලේසි, හරිම පුංචි වෙලාවකින් ඔයාලට හදන්න පුළුවන්. උදේ කෑමට, රෑ කෑමට, දරුවන්ගේ ලන්ච් බොක්ස් එකට උනත් ගැලපෙනවා. ලාභයට ලේසියෙන් gedara තියෙන දේවල් වලින් ඔයාලට හදන්න පුළුවන්. මම මේ පෙන්වන දේවල් වලට අමතරව ඔයාලා කැමති ඕනම දෙයක් එකතු කරන්න පුළුවන්. මස් මාළු, කැමති එළවලු වර්ග, කැමති සෝස් වර්ග එකතු කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.